ඔබ දේශපාලන පිවිසියේ විවිධ බලපෑම් මැද්දේ ලංකාවේ තිබෙන දේශපාලනය ඔබට සුදුසුද නැද්ද යන පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. කොහොම නමුත් මේ සියල්ල මැද්දේ පිවිසිලා ලංකාවේ ලාබාලතම දේශපාලන මන්ත්‍රීවරිය විදිහට පළාත් සභාවට තේරීපත් වූ ඔබට විශාල වැඩ කොටසක් තිබෙනවා. මොනවාද අනාගත බලාපොරොත්තු මොනවාද කරන්න හදන්නේ? මා විශ්වාස කරන ආකාරයේ තමුන් හැමවරක්ම තමුන්ගේ රට තමයි ඉස්සරහට දානවනේ තමුන්ට කලින්. ඒ හේතු සේරම මගේ හදවතට වගේ මගේ මනසට අරගෙන මගේ බලාපොරොත්තු තමයි ගාල්ල දිස්ත්‍රික්ක ජනතාවට ඉතාමත්ම කැප වෙලා වැඩ කරන්න. ඒ වගේම මම මෙම ජනතාවට කරපු පොරොන්දු ඉෂ්ට කිරීම තමයි මාගේ බලාපොරොත්තුව. දේශපාලනයට එනකොට බොහෝ දෙනෙක් ඉන්නේ විවිධ බලාපොරොත්තු තියාගෙන. නමුත් දේශපාලනයේ පිවිසියා ටික දවසක් යනකොට සාමාන්‍ය දේශපාලන ලක්ෂණයක් බවට පත් වෙනවා. මේ මෙසේ කිය අපමණ සියලු දෙනා. ඔබත් එවන් කෙනෙක් වේවිද එසේ නොමැති නම් අනිකුත් දේශපාලන ධාරාවෙන් වෙනස් වෙලා ඔබ කොහොමද යන්න බලාපොරොත්තු වෙන්නේ? මා බලාපොරොත්තු වෙනවා මාගේ දේශපාලන පිවිසීම එක්කම මා පසුව සෑම කාන්තාවක් වගේම යෝන් පරපුර සිටින හැමෝමත් ඒවි කිය දේශපාලනයට හේතුව වෙනසක් අවශ්‍යයි. ඒ වගේම කාන්තා හඬක් නගන්නටත් යෝන් හඬක් නගන්නටත් සීලුම අය අවශ්‍යයි. මෙම පළාත් සභාව විතරක්ම නෙමෙයි පාර්ලිමේන්තුවෙත් මම හිතන්නේ අවශ්‍යතාවයක් තිබෙනවා දැඩි වශයෙන්. කාන්තා සහ යෝන් පරපුරගේ සහභාගිත්වය ගොඩක් අවශ්‍යයි. ඒ වගේම මම හිතනවා ඕනම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය දේශපාලනඥයෙක් වෙන්න නොවේ. හැමෝම බලාපොරොත්තු වෙන්නේ විශිෂ්ට ලෙස හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට කිරීම තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. මා හිතන්නේ හොඳ සිතුවිලි තිබෙනවා නම්, හොඳ අරමුණු තිබෙනවා නම්, හොඳ දැක්මක් තිබෙනවා නම් කාටත් වරදින්නේ නැහැ. ඒ නිසා මා බලාපොරොත්තු වෙනවා ඒ විදිහටම වෙනසක් කරන්න නැතුව හොඳට වැඩ කරන්න. නැහැ, මම හිතන්නේ මගේ ගොඩාක් කාර්යබලයි මේ දවස්වල. හේතුව පළාත් සභාව ගොඩාක් වැඩ කරන්නට තියෙනවා. එම් පස්සුව මම මේ ගැන සිතලා බලනවා. හේතුව මට ගොඩාක් වයස තියෙන පාර්ලිමේන්තුව ගැන හිතන්න. ඒ නිසා දැන් තියෙන වැඩ ටික හොඳට කරලා එම් පස්සුව ඒ ගැන සිතනවා.